සමතාචක්කවාල සුව්‍රගචන්තු දවතා සදම්මනිරජස sunනන්තු sagගමොකද දම්ම සවනකාල අය බතා දම්ම සවනකාලබta දම්ම සවන කාලු අයං බදන්තා. නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්ධස්සේ පරිගහිතෝවාදීනව දස්සන පු්බංගමෝ කාම බවයෙහි නික්කමන චිත්තුපපාදෝති සද්දා බුද්ධි සම්පන්නය පින්නත්න. සම්මා සම්බුදුජාණන් වහන්සේ දෙශනා කරපුවාආකාරයට අප එහිත සකස් කරගණ්ඩ ඕනේ චින්තනය මේ ලෝකය ගැන තියෙන චින්තන අප නිවැරදි චින්තනය බවට පත් කරගන්න් ඕෝන මේ ලෝකේ සත්‍යය තත්ත්වයට අනු අපේ ක්‍රියාත්මක වෙන සත්‍යය තත්ත්ව තේරුම්ගන්න විදිහයට අපේ ස ක්‍රියාත්මක වෙන ආකාරයට මේ ලෝක අපේ මනසිකාරය සකස් කරගත්තුත් මේ ලෝකය පිළිබඳව මණනාසන්න මොහොතේ දී මේ කාම භවයන් පිළිබඳව ඇලීමක් අපේ හිතේ ඇති වෙන්නේ නෑ කාම භවයෙන් අයින්වෙන්න් ඩෝන කියන සිත්තුපතිවා කාම භවෙන් අයින්වෙන්ඩෝන කියන සිත උපද්ධවා ගත්තේ නැත්තං අපිට මේ ලෝකයේ සැනසීමක් ඇතිවෙන්නෑ මොකද මේ ලෝකේ තියන මේ පංචුපාදානස්කන්ධ ආයතන ආදිමේ හැම එකක් මගත්හම වැක්කක් වත් අපිට ස්තීර සැනසීමක් සුවයක් ලබා දෙන ස්වභාවේ තියෙනදේවල් නෙවෙයි අපි යදවසෙත් සාකච්ඡා කරය ඒකයි ස්තීර පැවතීමක් කිසිීමදේක ඔභාවයක පැවතීමක් නැති බව මේ ලෝකේ තියෙන කිසිම දෙ ක් වභාවයක තියන්නේවක්කුම හැබලේ වෙනස්සෙනවා. ඒ විතරක් නෙවෙයි මේ සත්වයාට සැනසීමට පිහිට වඩ මේ ලෝකයට පුළුවන්කමක් නැති බව මේ ලෝකෙන් පිහිටක් සරණක් පිළිසරක් බලාපොරොත්තු වෙන්නේ බලපොත්තු වඩ බැරි බව අපිට හැඟීමක් විදිහට අපේ සිතින් උපදින්ඩෝනය කියෙන කාරණාවත් අපි සාකච්ඡා කර ඒ වගේම මේ ලෝකේ අයිති දෙයක් තමන්ට නැති බවත් සියලුදේ දාලා අන්ඩවෙන බවත් හැමවෙලේම දැනෙන විදිහට ප්‍රබලව දැන ඕන මේ පරිරර්ණ වෙනට ොදුවන්න මීට ප්‍රතිවරද්ද සිති විල්ලක් ක දක්ත් ඇතිවෙන්නේ නැති මටමකට හිත සකස් කරගණ්ඩ ඕන මේත් මේ වෙනෙහ කිරින් පරිපූර්ණ වෙනවා කියන්නේ එක ඒ කියන්නේ ලෝකයේ එක්සෝභාවක පැවතිීමක් ඇත කියන හැඟීමක් කිසි වෙලාවක ඇතිවෙන් ඇතිවන්න ඕන මේ කාරණත් එක්ක මගේ දරුවා ක්සෝ භාවයක ඉන්න කෙනෙක් න්න කෙනෙක්ෙන හැඟීම ඇතිවන්න ඇතිවෙන්ඩ නෑ තමයි දරුව ගත ය එක් ස්‍රභාවක තියන්න කෙනෙක්නවේ එනම්ට ඒ හිියෙනනගෙන් අද ඉන්න කෙන බලාපොරොත් වය පුළන්කමක් නෑ ක් භාවක තියන්නේ ට වැඩ වෙනස් සැම්බලීම. ඒවගේම තමයි ඒවා තුලින් අපිට ස්තීර පිසරණක් ස්තීර සැනසීමක් ලබාගණ්ඩ බැරි ලබාගණ්ඩ පුුවන් කියන හැඟීම එ නැති වෙනකං මෙකම මෙනිකරඩුව ලබාගණ්ඩ පුලුවන් කියන හැඟීම උපදින්න නැතිවෙනකම් මහ තක්වත්. පිරිි සරණක් සැනසීමක් ලබාගණඩ පුළුවන් කියලා අපපිට දැනෙන වනං ඒ දැනීම තුළ පේවිදර්ශනාවේ ප්‍රශ්නයක්ත්තේන. මොකද ඒ මොහොත මගේ මරණ සිද්ධ වඩ පුුවන් මේ මොතේ ජීවත්වෙන මාව මේ මොහොතඉන්න මාව ඊලාග මොතේ මගේ චුති සිත ඉ එකතෙක් මගේ මරණය සිද්ධ වඩ පුුව. එන එක මහොතක්වත් මංගට මට යමක් පවත්ත ගන්ඩ පුලුවන්කින් හැඟීම නවත භවයක් සකස් කරන්න හේතුවෙනවා එකන්ද එක සරේකට වක්වත් මට පිළිසරනක් මට සහනයක් මෙන්න මේදේවල්ලොලින් මට මහා සුවයක් සහනයක් තියෙනවා කියන හැඟීම නැතිවෙන තුරු ඔය මිනිහි කිරීම සිද්ධ කර්ඩ ඕන. එවගේ තමන්ට මේලෝක කිසිදේක අයිතියක් නැති බව අයිතියක් ගණ්ඩ පුලුවන්කම නැති බව සියරුදේ දාලායන්ඩ වෙනවා කියන හැඟීම උපදවා ගණ්ඩ ඕන ඒ කොච්චරද්ද මට මේ ලෝකයමක් අයිතියක් තියෙනවා කියන හැඟීමක් නූපදින එහෙම හැඟීමට ඉඩ නොදෙන තරමට මේ මෙන්හි කිරීම් කරන්නඕන්න. කොද මේ මෙහි කිරීම් කරන්නේ තමන්ගේ ජීතය අනුගේ ජීත ඉතිාජත්තන්වා බහිද්ාව ඇතු අනුගේ ජීවිතය තමන්ගේ ජවිතය මෙහිකොට අතන වසයෙන් ඔන්න ටිකදාසක්යනකොට අර දැඩී ලෝභ දේශ ඇතිවන ෝලාරෙක වස්තුූන් ක මේවාගේ මෙන්හි කිරීම් කරනකොට අපේ හිත සසුම්ෙන්ට සසුන්ෙන්ඩ පුලුවන්කම තියෙනවා ආතන කෙරෙහි ඒවගේ පංචුපාදානස්කන්ධය කෙරෙහි මේවා යොදෝල මේ ලක්සන ඒවා තියෙනවා කියලා අපේතේරු ගන්ඩ පුළංකව තෙරු ඉළඟක වුණන ලෝක පතිට්ටිතෝකරක මෙ ලෝකේ කොච්චර ලැබනත් මදිකමක් මයි තියෙන්නේ ඇතිවීමක් ඇතිවෙන්න නෑ මෙලෝකයේ තෘෂ්නාවට දස් වෙලා තෘෂ්නාවට සේවකයෙක් වගේ මගේ තුස්නාවටමක් කොචර සේකෙක් වගේ කිය පොට හිෙර බන්න හොර ැනෙ ෝ ආරයක් දැක්කහම මගේ හිතේ තෘෂ්ණාව කිදුුණොත් ඒක ආහාරයට ගන්නකම්ම් මොන්න තරන්නම් වෙහෙසක් වෙනවද මුන් තරන්න ඒ ආහාරය මගිළඟ ලබාගන්්ඩ සමහරවිට පොර අල්ලන්ඩෝනය සමහරයට මුදල් හොයාගෙන ඒ පස්සේ හබ ආගෙන අ්ඩුවනෑ ඒමත් ය හෙන්්ඩුවන දැ ීනවල වුනත් කොච්චර ප්‍රවේසංවෙන්ට කිර තිබත් ආහාරකයෙන් බඩපුරවා ගණඩුවන හාරය ගැන්නව රසවත් හාර ගැන සමහරයට විශේසිෙන් ුලාාපානය ගැන සහරය කොච් දාසකමකට වැටිලද තන්හාාවේ මොනමතත්වයක් ඇට තිහැරි ඒ දේවල් ළඟා කරගන්ඩ ගන්න උත්සාහය දැක්කහම පුදුමත් හිතෙනවා. මේ තරම්ම මේට හල් වෙලාද කියලා හල් වෙනවා කියලා කැන දසවෙලාද කියලා. එකයි මේ තන්හාාවට දාසවෙලා කටතු කරන. ඉවරක් වෙන්නෙ නෑ. තමන් දැක්කද දෙවල් නැවත දැකීම ආසාාවයෙන්. තමන් විින්ද පුදේවල් නැවත විදීම ආසාාව එක සැරයක් දක්කදේ නවත දැකගැනීම සඳහා. එකසරයක් අහපු දහස්වාරයක් අහපුදේ දහස්වාරයක් දැක්කදේ නැවත දැකත ගැනීම සඳහා මොන්න තරන්නම් වෙහෙසක් ගන්නවාද මොන තරන්නම් වෙහසක් ගන්නවාද කියලා අපි ඉතාමත්ම ප්‍රවේශමෙන් විමසර බැලුවොත් අපිට ඉතා හොන්තර තේරෙනවා ඉතාමත් හොදර තේරෙන මොන තරන්නම් වෙහෙසක් ගන්නවාද කෙති හින්ද අපි බොහෝම බොහෝමත්ම විමසිල්ලෙන් මේවා ගැන හිතලා කටයුතු කරන්න ඕන ඉතින් ඒවා අපේ ජීවිතයට ඉතාමත්ම ප්‍රබලව මේ කාරණහතට එකතුවෙෙන්ඩෝන තන්හාාවට මේක තෘප්තිමත් කරගන්නඩ පුළුවන් කියන හැඟීමක් නූපදිනතා කල් මේ අපි කතා කරපු කාරණාහතර මොව ම ආයමතක් කරන යදවස මේක ගැන කතාරාමකද මේවා දැන ගෙන විතරක් තබා ගැනීමෙන්න්නම් මදී මේවාක් ක්‍රියාත්මක භාවට ගණ්ඩ වශය කන්න මෙහි කිරීම් කර්ඩ කියලා මං හැමෙලේම හැමෙලේම කියන්නේ මෙහිකිරීම් කරන්ඩ කියලා මොකදඒ අශ්‍ය කන මෙහහිකිරීම සිද්ධ කරේ නැත්තං අපි ගැටලු කාරිතත්යකට පත්වෙනවා ඒ අවශ්‍ය කරන මෙහි කිරීම් කරන්ඩ කියලමක් හැමලේීමම කියෙනවා ඒකයන්නේ ඒ අවශ්‍ය කරන මෙිහි කිරීම් කරේ නැත්තං අපි ලොක්කු ගැටලු කාරිතත්යකට පත්වෙනවා සසරට බැඳෙනවා ජීවිතය ජීවත් කරවන්නඩ මේ මෙිහිකිරීම් කරන ගම මෙිනිහි කිරීම් කරමින් 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 ජවිතය ජීවත් කරපු හම අපිට කිසිීම ප්‍රශ්නයක් නැතුව අවශ්‍ය කරන මේ කාම භවයන්න්නොට තියෙන ආසාවන්ගෙන් අයිංලා අයිං වෙලා තියවි දන්නම නැතුව. ඒකහින්දා ඒ දේවල් කැන සැලකිල්ලෙන් අපි කටයුතු කරඩ මේ මානසිකත්වය ඇතිවෙන්ඩ ඇතිවට තමයි තමන් විහස්සවෙනෙන් නිදහස් වෙලා මේ මානසිකත්වය ඇතිකරගන්නවා කිය එක ප්‍රායෝගික දෙයක් නෙවෙයි. ධර්මය තියෙන ප්‍රායකත්වය තමයි අපි ටවශ්‍ය කරන මානසිකත්වය ඇති වෙනකොට අපි ඒ දෙවල් ලින් නිදහස් වෙන ඒමකද මානසිකත්වයමයි වැට බඳදල යෙතකොටඒ දැන්තියෙන මානසිකත්වය තුළ බන්ධන කඩාගෙන අර කියන මානසිකත්තයට යනවා නෙවී අරමානනිසිකත්තය අපි බලාපොරත් වෙන සස් මානසිකත්තය තියෙන කොට මේ බන්ධන කැඩෙනවා එකද ඒ මානසිකත්වය ඇතිකර ගණ්ඩ මේ මානසිකත්තවය තුළ උත්සාහ ගන්නවා දැන්තින මානසිකත්වය තියෙන්නේ මේ කාමලෝකට ඇලිච්චක් තමගේ දරුවන්ට තමගේ දෙමමාපියන්ට ඒවැට ඇලිච්ච මානසිකත්තය තියන්නේ ඒ මානසිකත්තය තුළඉඳගෙන අර නක්කම්ම නිශ්‍රිත මානසිකත්වයක් ඇතිකර ගැනීම හරිම අපහසු දෙයක් හැබැයි අප ආදීනව හුඳටමිනිහි කලති බොත් මේකින් ගැලවි අරපැත්තට අපිට මානසිකත්වයක් ඇතිකරගන්ඩ ආදන මෙිහි කිරීම ඉතාම් වැදගත්තය නවා ඒ මේ විදිහට අපි මේ කතා කරම කාරණා හතර ය දවසේ ඒක හොඳර මෙිනිහි කරන්න ඉතින් අද මේඒ ඒ කාරණා හතරම මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කර උපමාව කීපයකට රණහතර සම්බන්ධ කර ගණඩයි සූදාන වෙන්නේ ඒ උපමාවන් දේශනා කරන්න නේත්න් නික්ම සකල්පන ඇතිකරගන්න දශනා කරතින උපමක් කීපයක් මම භාවිතයට ගන්නවා ඒ උපමාවලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියලා උපමාවක් බුදුරජාණන්සේ දේශනා කරතිය උපමාවට අනුවයමින් ඒ අදාළ හැඟිම පුදවාගණඩ ඇතු මේ ඔක්කගේම එක අරමුණ තමයි අපිට බලාපොත්තු වෙන හැඟීම. පංචුපාදානස්කන්ධය ගැ පංචකාමගුණයන් ගැන අතන ගැන මේ හැම දෙයක් ගැන නැතම්ම මේ ලෝකයේ තමන් සහ අනුන් ගැන තමන්ගේ සහ අනුන්ගේ සහ ජීව අජීවී වස්තූන් පිළිබඳව කුමන හැඟීමක් අපට තියෙනවාද කියන එක තේරුම් ගණ්ඩ මේ උපමාවලින් උපදින හැඟීමත් සංසන්ධනය කරලා පුළුවන්කමත් තියෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ උපමාදේශන කරලා තියෙනෙ වැනිකං හටපාඩන් කරන්න ඉන්න නෙේ. හොඳ අප එකක් ගම් බලන්ඩ එකක් ගත්තහම මස් නැති වියලි ඇට කැබැල්ලක් වගේ කියලා සඳහන් කරලා තියෙනවා මේ කාමයෝ. මේක දැනෙන්ඩ ඕන විදිහක් තියෙනවා අපිට මේ මේක හරි අපූ උපමාවක් වෙනවා මේ කාරණාාවහරය තරු ගත මස් නැති වියලි ඇට කැබැල්ලා අපි බලන්ට සුනකයෙකුට මේ වගේ මස් නැති වලි ඇට කැල්ල කම්බෙනවා. හම්බුුණහ ොද ක මෙයා මේක පොර කාලා අනිත්තයට දෙෙන්න නැතුව ලොක ර්ඩුවක් කල්ලා බලට ොතුක සිත අර වලිච්ච ෑට කැබැලි අන්තන් මස්ගන්ධ තියෙනවා එතකොට ඔය එකමුතු වෙලා ඉන්න බලු රංචුවක්කට ඔය වගේ එක මස්කට්ටක් හම්බුණු තයාලා හතුර වගේ. එතනි ගහට මස්කට්ට හම්බච්ච කෙන අනිත්තා ඇවට ලොකු අපිතුමක මේ බලාගන්නක දැන් අපි අපිට හිතවත් බල්ලක්ින් ව කිය හිතැන්ඩු යයා උනත් එහෙම ඒකගේක් දිීල වෙලලා වන්නිට ටත්තු ගරු ුභාවයක් ති. ඒ තරමට ඔො ඔක්කොම අමතක වෙනවා යාගේ ස්වාමිය අමතක වෙනවා යාළඟ හිටපු අනිත් ළඟ ඉන්න අයාමත වෙන ඔක්කොම අමත කල මේකට දාස වෙනවා අන්හෙම ස්වභාවයක් මේ කාමයන් ගෙත් තියෙනවා කාමයන් නිස්මති ලයිනව තමගේ ස්වාමියාව තමන්ගේ භාරයාවව තමන්ගේ දරුවන්ම තමන් ළඟ ඉන්නාව යාළුවන් මේ ඔක්කොම අමතක වෙලා ඉතාමත් කරූර වෙන ගතියක් අපි අදකළ තිෙන කරූරයි. ක කපට වෙන ස්වභාවයන් කුහක වෙන ස්වභාවයන් ඕන තරන් අදක් නවා ඇති අන්න එහෙම ස්භාවයක් මේක තියෙනවා ඊළඟට ඒක නෙවෙයි ඒක තිය තියෙන වටිනම තැන මේ හැගීම අපට ඇවිල්ල තියෙනවද කියර බලඩ මේ හැඟිම අවත් එක ලොකුල් ආභයක් තියෙනවා පින්නත්න දැන් දන්නදේ දන්නදේ නොදන්න දෙේ කොමද ගලප ගන්න කිය බලට දන්න ේ මයි අපි දන්නදේ බල්ල අරගෙන ඇවිල්ල මේ මස්කට් හපනෝ හපනොකොට එයාගේ කට තුවාල වෙනවා දත්තුවාල වෙන ද දත් අතර විදුර මස්ස තුවාල වෙනවා තුවාල එවැල් ලේගලනවා දැම් මේ සතා හිතන්නේ මස්කට්ටෙන් ලේවා කියලා එතකොට මස්කට්ටෙන් එන ලේ කියල තම හිතන්නේ මෙතන මේ සර ලොකු වැදිමත්තනේ හිතම ය මේ මස්කට අතරන්න ඒ වගේම දෙයක් තමයි මේ ලෝකේ ජීවත්වෙන අපිට වෙන්නේ මෙහෙමහනවා මට කෙනෙක්හිද සතුරුපදිනෝ හරි ං ආදර කරන කෙනෙක් එයා හින්ද මට සතුරුපදිනෝ අපේ ගෙදර ඉන්න අයට එය පෙන්නඩ බෑ හරි නමුත් මම හැම වෙලේම සාාරණය කරණය කරනවා මෙගේ කටයු සාධාණය කරන කන ම අය බහ කමති එතුකුරුමන් තේරුම් ගණඩෝ නෑ මේ පුද්ගලයාගෙද මේ සතුට ඇතිව වෙන ස්වභාවය තියන්නේ ඒ පුද්ගලයාගේ නම් සතුට ඇතිවන සවභාවය තියන්නේ ගෙරන්න අනිත් අයට තියහිෙන සතුට තිව වෙන් ඩෝන ඒ පුද්ගලයාගේ නං සතුර ඇතියන ස්වභාවය තියෙන්නේ ගෙදරන්න අනිත් අයටත් ොක අපි එක මැස්වලින්ඒ අදිහා බලන්නේ යාගේ පාට එයාගේ විද්දිහ ඔක්කොම ඔක්කෝම එකම විදිරට අපි ඔකොටම් පේන්නේ එහෙනම් මේ ඔකොටෝම සතුර ඇතිවෙන් ඩෝනේ අනිත් අයට මොව හින්ද දුක්ඛ ඇතිවය අත්‍රවාරේ ට තරක් මේ හිද සතුරක් ඇතිවෙනවනම් මෙතන තියෙන්නේ ඒ පුද්ගලයා කියෙක් කෙනනගේ ප්‍රශ්නයන් වෙයි මේ සතුර ඇතිවෙන් හතු තින මගේ හිතේ. මගේ ඇතුළි ප්‍රශ්නය තියෙන්නේ. මගේ මගේ හිතේ උප දින කැමැත්ත හින්ද මේ ප්‍රශ්න තියෙන්නේ. මගේ තුළතින් තන්හාාව හින්ද මේ ප්‍රශ්න තියෙන්නේ. එතකොට සතුටුපදින්නේ අන්නේ තන්හාාව පෝෂණය වෙන හින්දා. අනිත් අයට සතුරුපදින යාගෙන අනිතර තන්ාවක් නැතිහින්ද. ඇ මගේ හිත එයාග ඒ රූපය ගැ තන්හාාවක් ඇතිවෙලා තියෙන හින්දා. ඒත් තන්හාව මූලික වෙලා තමයි මට මේ තැනැත්තා දැක්කහම තෘප්තිමත් භාවයක් සතුටක් ඇතිවෙන්නේ. එනම් මංහනව මස්කට්ට හින්දාද ලේරහයන්නේ තමන්ගේම දත්වලින්ද ලේරහයන්නේ. සනකයා ගත්තහම මස්කට්ටෙක් නෙවී ලේරහයන්නේ හිතන්න මස්කට්ට හිද කියලා හැබැයි තමන්ගේ දත්වලින් තමන්ගේ කටෙන් උපදින තුවාලෙන් තමයි ලේරහයන්නේ. ඒවගේ අනිත්තාය හින්දා සතුරපදිනවා කියම වරද්ද ගන්නවා මගේ සතුට මම හරියට විශ්ලේෂණය කරඩෝනෑ මගේ සතුරප දෙන්නේ මගේ හිතේ යා ගැන තියෙන දැකීමේ ආසාව ඇසීමේ ආසාාව විඳීමේ ආසාාව තෘප්ති මත්තෙන හිදා. ඒ මේක ඒ ආසාාව නැත්තං සතුරුපදින්නේ නෑ එක පුද්ගල කරම් බලන්න මෙම කියද්‍ය අපේ පෙන් අන්තට ඕන තරන්ත් දැකීමම් තමන්ගේ පැත්තිෙන් හොයාගන්න පුුවන්ේ ක්ෙන්ට පුළුවන් වෙන කෙනෙක් වෙන්ට පුුවන් කවල්හරමක් නෑ එක කාලෙකට අපිට ඒ කෙනෙක්ව දැක්කහම පුදුමාකාර සතුරක් ඇතිවෙලා එතනම රැදිරැඳී හිටිය අපි තව කාලයක් යනකොට දැක්ක හම අහක බලාගෙන යන මට්ටමට අපිට අදහස් පහල වෙන සවරූපයක් තියෙනවා දැක්ක හම අහක බලාගෙන යන මට්ටමට අදහස් පහල වෙන සුරූපය තියෙනවා අන්න ඒක අපි හොඳට අදදකින් ඕනේ ජීවිත කාලයේ අපි මේක අත්දැකීමක්කොට ගණ්ඩ හැම වෙලේ උත්සහ කරන් ඕන. ඉතිං ඒක දැනන්්ඩඕන ඉස්සල්ලාම දම්මන් කියනකට මේ පිබඳ සහි උපදින් ඕනෑ. මේ පිළිබඳ ඉපදිච්ච සිහ තමයි මේවා පැහැදිලි වසයෙන්ම. ඉතා පැහැදිලි වසයෙන්ම මේ කියන තත්වය මගේ මනසට, දැනෙනවා මේ ලෝකයේ මට සතුටක් උපදිනවානං ඒක මේ පංචුපාදානස්කන්දය කෙරෙහි නැත්තම් මේ පංචකාම සම්පත්වීන් කෙරෙහි මගේ හිතේ තියෙන තන්න්නාව හින්ද ඒ තන්හාාව පෝෂණය වෙනකොට ඇති වන සතුටක් ඒ මගේ හිතේ ප්‍ර්නය ඒ හරියටම අර මස් නැති ඇට කැබැල්ලක්හින්දා දත්වලින් කටතුවාර වෙලා ලේ එනකොට ඒක මස්කැබැල්ලේ තත්ත්වයක් නුවේ ඒ ඒ සුනකයාගේම කටෙෙන් උපදින එකක් නැතුව මස්කා බැල්ල හිද සිද්ධවෙෙන් යන්නනවේ එන්න ඒ උපමාව කොච්චර ගැලපෙනවද කියර බලන්ඩ එතකොට මේක අපේ ජීවිතයට එකතු කරගන්නවා කියන්නේ ොක්ද. හරි? මෙතන තමයි අපි තේරුම් ගත යුතු ප්‍රධානම ඉතාම ප්‍රබලම තත්වය වං එකයි කියන්නේ උදාහරණත් එක්ක අපිට තිබිය යුතු දේ අපි තේරුම්ගත යුතු දේ හොන්දටම තේරුම්ගඩ පුුවන් අපිට මේක අපි පුහුණු කර්ඩුවනේ හද කොහොමද පුහුණු කරන්නේ අපේ ජීවිතය සහ නුන්ගේ ජීවිතවල සිද්ධි අරගෙන එකක න්ද ස් ල කවගේ පුද්ගලෙහි ඔන්නමට කාලෙකද ලක සතුරක් ඇතිවුණ දැන් සතුරක් ඇතිවවෙන්නේ. එතකොට මේක ප්‍රශ්නය පුද්ගලය නෙවේ මේක ප්‍රශ්නේ ඒ කාලදි මට යයාගන ලකු තන්නාවත් තිබුණ දැම්මට සන්නවයිපදින්න. කකරරි වන්නදක අන්හා ිල් හරිකාමක්කාව එෙම ුඟක්කලාටෙන් හමර ක්ණන වෙන්නේ එතකොට ඒ අන්හාාවතියදීමට මේ තැත් හෙඳද සතු ටිපදුුණ වගේම දුකුත්පතිනවා. දැන් දුකක් සතුරක්ව ඒ තැනැත්තා හේතුවයෙන් උපදි නැත්තේ දහාාවයිගලාතිහිද. හෙනම් ඉති ආය ආයආයි කියට දෙයක් නෑමකක්වත්න් තමට නිදහස් වෙන්ට පුළුවන්. ඒ නිදහස් වීම තමයිි බුක්ති දින්ඩඕන ඒ නිදහස්වීම ගැන ඇදි නිදහස්වීමක් ඇතිවඩන එකක්කම්ම සංකල්ප නාවක් ඇතිවෙන්ඩනම් ඔන්නව දැනන්ඩ එතකට තදන්නවායින් කරන්නි දෙෙනවා මේ අතමයි මේ ඔක්කම කරන්නේ මේ තමයි මේ හොයාගෙන යන්නන්නේ මේ තමයිමා ඇතිගෙන යන්නේ මේක නිශ්පලම නිශ්පල දෙයක් කියලා අතීතයේ තමන්ගේ සිදුවීම් මේ වර්තමානයේ සිදුවෙන දේවල් තන්හාාව කොච්චරනම් දුක්ක ඇති කරනවාද කොච්චරනං ඒක තෘප්තිමත්ව වනට තාවකාලිකෝ මාත්‍රයක තෘප්තිමත්භාවයකින් ත්‍රක තෘපතිමත්භාවයකට නේද මේ වහල්වෙලාතියනෙ කියලා රාධී කෙලෙස්තර්ම ගත්තොත් හෙම මාත්‍රයක තෘතිමත්භාවකට මොන්න තරම් මිනිස දුක්විදවද ඒ දුක් විදින්නේ ඒවා ඒ දුක් නොවිද බැරිකම හින්දා. දුක්විදලා මාත්‍රයක හැම තැනකම තියෙන මාත්‍රීය සතුටක් උපදවාගණ්ඩ විසාාල කැපකිරීමම් සිද්ධ කරන දුක්විදවිද. නමුත් ඒ දුක්වත් අඩුකරගණඩව තුවමනාවක් නෑමොකද සීහ තියන්නේ අර මාත්‍රිය සැපයක්න්තිමට පුදු මේ කියන්නේ අර මාත්‍රීය සැපය කියනත් අවිද්‍යාව හින්ද ඇතිවදයක් අපි වේදනාව ගෙන මෙනි කිරිම් කකිීපයක් ඉදිී දී ේදධනානු පස්සනාව ගැන කතාරන එතකොට අපේ තේරේවි අවිද්‍යාව හින්ද මොන තරන්නම් අපි මේ සතුට ඇති කරගෙන තින අවිද්‍යාව හින්ද කියලා ඉතින් ඒවගේ මේ අර මස් නඇති කට්ට උපමාව කාම වස්තුූන් කෙරෙහි ඒ ඒ හැඟීම මට ඉපදින තුළු තමන්ග පික්ස බලන්ඩ අනුව පිරික්සල බලන්් එකක්න එකක්නම මේ ලෝක දඟගන්නේ ඒයාගේ ඇතුළෙම්ම උපදින්න සතුට උපදවා ගණ්ඩයි එක බාහිරවස්තු හෙන් උපදනගන්නන්නේ එක තරෙන් නැතුව තමන්ගේ ඇතුළෙ ක්‍රියාකාරිත්වයක් කියල තේරෙන් නැතුව මේ වස්තු කෙරෙහි දැඩී කම්පනයක් ඇතිකරගන්නවා දැඩී වෙහෙසක් ඇති කරගන්නවා ඒ වස්තු ආරක්ෂා කරගැනීම සඳහා ලෝකු උත්සාහයක්ගන්න හැබලේම න ඒක කරග්ඩ පුළුවන්කමක් ඇතිවෙන්නෙත් න. ඉතින් මේ අපි හොඳර තේරුම් අරගෙන නැවත මෙිනිහි රණ්ඩෝන කියරලා තේරුම් ගන්්ඩ මේ උපමාවට ගැලපෙන විදිහට කාමයන්ගේ තියෙන වභාවය අපි තේරුම් ගණමින් ඒ හැම එකකම මේ උපමාවට ගැලපෙන දේ ඉස්මතු කර ගණ්ඩෝන ඉස්මතු කරගෙන නවත නව නවත නවත මෙිෙහි කර්ඩෝන මෙ මේහි කරනොට මේ වැනි හැගීම. ගේ තුළින්මයි මේ සතතුරුප දින්න මේ වස්තුන් හිදනවේ කියලා තමන්ගේ තුළින් උපදින ඒ අවිද්‍යා සහගත් සතුට තේරුමක් නැති බව තේරුම් ගඩ ඇතේරුම් යන තුරු මේකමිහිකරන්ඩ ඕනෑ. එහෙම ඒවපමාට ගැලපෙන විදිර පංචකාමයෝ හැමවෙලහම තමන්ට දැනෙන විදිහටමිනිහිකර මෙිහිකර මිහිකරේ හ ගණ්ඩ ඕන එකෙද අහග ඉඳදලා වෙතරක්න වැඩක්නෑ කියලා මං හැමදාම කියන්නේ එකයි දැනගඳල වැලන්න කවුර ඇහවොත් ඔහවෝ මේ කාම් වස්තු කියන්නේ මේ මස් නැති ඇට හැබැල්ලක් වගේ බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙනවා කියලා අහගෙන ඉඳල මතකතියාගෙන කියනවා. ඒ කීම නෙවෙයි අපිට අවශ්‍ය වෙන්නේ පැහැදිලියම් අවශ්‍ය වෙන්නේ ඔන්න තියෙන හැඟීීම උපදවා ගැනීමයි අත්‍ය අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ පිළිබඳ අපි තව තව අදහස් ඇතිකර ගණ්ඩ කර ම ඉල්ලන අතරවාරයේදී. ඉළඟ කාරණාවටත් අප අමු ඒක තමයි ලිහිනියකුට හම්බෙච්ච මස්හවැ දැල්ලක් වගේ කියලා එතකට මේක ගැනත් අපි පංචකාම සම්පත්තියට අනුගත කරලා මේ ගැන හිතන් ඩෝනෑ බලට පොඩක් මේ ලෝකේ මොන තරම් පොරයක් කල්ලනවාද කියලා මේ ලෝක ති දේවල් ලොලට මේ ලෝකම අය මොන තරම් පොරයක් කල්ලනවද කියලා නිදහස ඉන්න ලිහිනියෙන්ෙන ම එහෙම ක්ඩායමක් ඉන්නව කෙ හතන්න හිටියොත්තේෙම එතෙන්න්ට මස්කෑල්ලක් දැම්මොත් එහෙමක වෙන්නේ එක් කෙනෙක් මේ එක දැහැගන්න. මේ දැහගත කන්නට ලකු සතු ටක්මොකදති අනිත අයට වැඩියතින් යාට මේ හම්බුන කියල නමුත් අනිත්තයි මෙයා පසසි පන්නන්නවා ඉති මෙයා මෙයාර්දං හරරි ලොකු රාජකාරි ගොඩක් ඇවිල්ලා එතමයි මේයා දුවන්ඩෝන අනිත්තයි අනිත්තයි ලොහු බඳිනවා එතුර අනිතයි බවා අන්්ඩෝනෙ ඔහයා අරිතනකට මේ අරගෙනය අන්ඩෝනේ අරගෙන ගිල්ල මේ හංගණ්ඩෝන පරිසංකරණ්ඩෝන ඇති මේ වගේ ගොඩ ප්‍රශ්න තොක්ගයකට මොනු පාන්ඩ වෙලා. කාම ලෝකෙත්ේ වගේමයි. හැම වෙලේ ප්‍රශ්නතියන්නේ හැම වෙලේම අපට මේ හැඟිමතියනවා. අපිට බලාපොත්තු නොවෙන ලොකු ලාබයන් ලැබෙනවස්ථා යනවා. ජීවිත ලොකු ලාබයල් ලබුණ හම ඒ ැබිච්ච ලාභ කෙරහි තියෙන තන්හාාව හින්දා ලාබයන් කෙලාැන ජීවි අජීවස්තු අපට ලැබෙනවා අපි බලාපොරොත්තු වෙන ඒවා. ද සහව බලාපොරත්තින බලපොත්තන්දව ලබෙන වෙවල්තිවා ඒ ලැබෙන ලැබුණට පස්සේ ගැන ලොකූ තන්හාාව එඩඩෙන්ට වැඩිවෙෙනම ලාබත්ෙක මේක වැඩිවෙලලා වැඩිවෙලා කියලාන්පටගේ මසරකම දක්වා යන මසුරකම දක්වා ගියාට පස්සේ තියන්නේ හැම්ම වෙලින් බය මොකක්ද තියෙන බය මසුරකම දක්වා ගියට පසේ වෙන කෙනෙක් දැහැගනීද කියෙන බය වෙන කෙනෙකට අයිතිවෙයි කියෙන බය. එතක මට විතරයි කිය හැකිිය ට විතරයි වෙන කෙනකට බ. ට විතරයි වෙනකන ගු දෙනෙනෑ ජීවස්තු අජීවස්තු කියන දෙක ගැනම එම අජීවස්තු ගැන ඕනු සරම් මස්සරුකම කෙනෙකු පොදින. ඉතින් ඒ ැ ගණ්ඩ ඉට පසේ ඔන්නව රැක ගැනීම කියෙන තත්වය. රැක ගණ්ඩ මොකද කරන්නේ එකක උපක්‍රම යොදෙනවා එක ආයුද දණඩු මුගුරු අතරගන්න ස්ොභාවය තියෙනවා. ඉති මේවා මෙන්න මේ තත්ත්වයත් එක් මේ මස්වැදැල්ලේ උපමාව මේක ලිහිිනිියකුට මස්වැදල්ලා කවුනා වගේ අන්න අත් ඒවස්තුූන් කෙහි ැඩි ඇල්මක් ඇතිකරගෙන කටයුතු කරනවා. ඉතිං ඒක ගැන අපි බලන්ඩෝන ලොකු පොරයක් කල්ලනවා උපක්‍රම යොදනවා එකක උපක්‍රම යොදනවා ඉතින් ඒ හැම දෙයක්ම තේරුම් අරගෙන අපිට මේ ජීවිත ඉදිරියට අරගෙනයන්ට වෙන බව හොඳින්ම අපි දැනගෙන කටයුතු කරන්න ඕන ඉදිරිට අරයින්ට වන්න මේේදීවල් තේරුම් අරගෙන. ඉතින් එහෙම නැත්තං පුළුවන්කමක් ඇතිවෙන්නේ නැහැ නිවැරදිවෙඩ අපේහිත වැරදි කරගන්ඩ පංචපාදානස්කන්දය කර ඔන්න වගේ මේක මහාපෝරයක් මුුණ ලෝකෙම බලන්ඩ අරගෙන යුද්ධ කරන්නේ ඇයි අවියාවදතරගන්නේ ඇයි කරරකං කපටිකං කරන්නේ ඇයි මහා වංචනික දේවල් කරන්නේ යි මේ ඔක්කොම ඔන්න මස් වැදැල් තමන්ගේ ගොඩ ආරක්ෂා කරගන්්ඩ අර මස්සදැල්ල ක්‍රහණය කරගත්ත සතෙක් වගේ තමන්ගේ ගොඩ වර්ධනය කරගන්නඩ ඉති ඒ එහෙම හැඟීමක් අපිට මේ කාම ලෝක ගැන තියෙන් ඕන හෙම හැීමක් එනඟට තමයි මේකක් වගේ පන්දමක් වගේ තනසුලක් වගේ කියලා කියන්නේ පන්දමක් වගේ කියලා කියන්නේ මේ පල්ෙ හාට ද අපි ගත්තොත්හෙම පන්දමක් එකන පිස්සරැන් හුළුවත්තක් කියලා මේකක් අතින් අල් ගත්තොත් පල්ෙ හාට පිච්චිගෙන 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 වා හැබැ අතපිච්චෙන් ටිසල අතරින් දෝන හරි ඒ වගේ හැබැයි පන්දම පල්හාට පිච්චිගෙන එල කොට නං අපි දන්නවා හොඳටම හොඳටම දන්නවා ඒ අතරින් දෝන වෙලාව එතකොට මේ ජීවිතයේ මේ තියෙන අල්ලගෙන තියෙන දේවල් මරණයෙන් සෙල අතව අතහරින් ෝන එහම නැත්තන් අත පුච ගත්තව වෙන නැත්තන් ඉරඟ බවයක් දරුණු ආකාරය දුක්තියන භවයක් සකස් වඩ පුළුවන්. එන මරණයගිස්සෙල්ල මේේදේවල් අතහරන්ඩ නම් මරණය කවද්ද කිය දැනග්ඩෝනෑ. මරණය කවද්ද කියලා දැනගන්න කුහමද මරණය කවද්ද කියලා දැනගණ්ඩ පුළුවක මක්නෑැොයි මොහොතද කියලා අරත ිච් ලා නැනගඩ දැ පල් හැට පල් හැ පල්ල ික් න්තම චුක්් කියලා හැබැයි මරණය කෙනක තව මහොතගද කියලා කියන්න. බැහැ එහෙනං. අත හරීම කල්දාාන්ට පුලුවන්ක මක් නෑ අතහැරීම කියන එක කල්දාාන්්ඩ පුලුවන්ක මක් නෑ කොහම හරි මරණය මරන්ට ස්සෙල්ලා මේ අතහරීම සිද්ධකර ග්ඩඕනේ මොකද එහ මරණය සිද්ධ වනොත් අතහරිින් ස්සෙල්ලා ලොකුපිච්චිීමක් සිද්ද වෙන්නේ තනහොලකට අතපිච්චුණ වගේ නෙවෙයි ඉටඩි සංසාර ජීවිතයම බොහෝ දුක්විදිට සිද්ධයනවා. මෙතනද අපි මතක්කර ගණඩුන කාරණාවත්වය මේ කරුණුත් එක්ක ඔන්න මරණය ගැන හැම්වලේීමම අහසකුත් අපිට තියෙන්ෝන මරණය ගැන අදහස තියෙන කෙනෙකුටට ධර්මවබෝධය ර් අවබෝධ කරගන්නඩවශස කර දැනමතිෙන්ටෝන. සමහරයට ධර්මබෝධ කරගණඩවශ්‍ය කරන දැනම තියනවා. හැබැ මරණය ගැන අදහසක්නේ හ මේයා මේ දැනුම ඇති කරගන මොද කරන්නේ ගොඩාක් මේ කල්දාන හට ඇත්ත තමයි මේ අවබෝධ කරන්නු වබද කරන්න හට පුළුවන් අනි ද පුළුවන් ර දවසපුුවන් ද පුලුව කල් සමහරයින් මරණය පිළිබඳ දන්න හොද රේකගන්න ආසනීමම වෙන්ඩ පුුවන් කියලමි දනමන ඒතින් ඒකද ඒ එයාට උමනාවකත මේ කාරණ දෙකම එකතුෙන්ඩඕන එකක් ඉක්මනිින්ම මගේ මරණ සිද්ධෙන්ඩ පුලුවන් කියෙන හැඟීම මරන සතතිය තියන්නේක කොච්චර ක්මද කියලා කිරවනහ මේ කතා කරා නැවත මතක් කිරීමක් කරන්නේ හුස්මක් වැටීලා නැවත හුස්මක් කියන ආශවාස ප්‍රශවාස කාලයක තරම් නැ නැත්තං එක බත්පිඩක් ගිලින කාලයක් තරංවත් මම ජීවතවේද කරලා කියන්නට පුළන් මන්න ඒකෙට කාලය තුළෙ ම ධර්මවබෝධ කර් ඕන කිය මේ දෙකම සිද්ධ ඩ ෝන එතකො ධර්මය තින වට්නාකම ද ඇති කරෙකට එහෙම ඇවවෙන්නේනෑ මර්ණය ගෙන දරුණත් ඒවගේම ධර්මය ගැන වට්නාකමක් තියෙන මරණය ආසනයේ සිද්ධ වන්නඩ පුළුවන් කියෙන හැඟීම නැති කෙනකුටත් මේක වෙන්නන ඇති මේ දෙකම තියෙන් ඕන ඒවගේ මේ තනතුලේ උපමාවත් තන්නේ වගේමයි එකන්දා ඒක අපේ ජීවිතයට ම් පූර්ණයම එකතු කරගඩ පුළුවන්කමති එන්ඩෝනේ. හිලගතම ගිනියගුරු වලක් වගේ ගිනිියංගුර වලල් වල් වගේ කිය ඒක කියන්න ඇත්ත තින ගිියගුරු වලක්ේන අන්නන්නේ ගිනිියගුර වල දක්කහම අපි දන්න මේකට වැටුණුත් ම පිච්චිලා යනවා කියලා. ඒ පත්තට යන්න ම මාව කරවෙන මාව ගිනියගරලට වැටුත්ෙම හමතනව පචිල මගේ මරණයන්ම සිද් වෙනන ම වියසන කාර ද දෙවල් සිද්වෙට පුලුවන්කි දන්න. අන්න ඒ වගේ පංචකාම සම්පත්තියක ගිනි අගුරු වලක් වගේ කෙළ අදහසක් ඇතිවෙඩ ඕනේ ඉතින් ඒ අදහත ඇතිවඩ අපේ ජීවිතය අරගෙන බලන්ඩ අපේ පින්නත්න අපි කාට හරි බොහොම තද බැඳීමකිින් ඉන්නවා කියලා හිතන්ඩ ඒ බැඳීමට ඉස්සෙල්ල මාව දැවෙන පිච්චන ුරුපය නෑ මෙ තැනැත්තා හෝ තැනත්තේ හින්දා මාව දැවෙන පිච්චන සරපය මොනවාකර ගනි දන්න මනවාවේදන්නේ යකළ හම ස භාවයක් තිබුණන්නනෑ හැබැයි මේ බැඳීම ගෙන ඇතිවුණට පස්සේ තර බලන්ඩ එතන ඉදලම මේ දැවෙන පිච්චෙන ස්වභාවය තියෙන දැවෙන පිච්චෙන ස්වභාව යෙන ඉති හින්දා ගිනිිය ගුර ාලකට වැට්නවාගේ මොකද එතරින් හාට මොනවාකරාද කොහේ ඉන්නවද මොුව වෙනවද කියලා ලොකු අදහසක් ඇතිකර ගන්ඩ වෙනවා හොයන්ඩ වෙනවා ඒවා ගවේශණය කරලා පීඩාවට පත්වෙනවා ඒවත් සැනසීමක් ඇතිවෙන දේවල් නෙවෙයි ඉතිං ඒක හින්දා මේ අපි හොඳට තේරුම් අරගෙන ගිනිිය අංගුරු වලක් වගේ කියලා කියෙ කොච්චර සාධාරණද මේ පංචුපාදානස්කන්දය ගිනි අංගුරු ගොඩක් වගේ කියලා දේශනාවේ සඳහන් වෙලතිෙන ඒ ආකාරයට අපේ චිත්ත සන්තානය සකස්කර ගණ්ඩ කියලා ඉති හ මේ කියන උපමාවලට අනුරූපව අපි ඒ වැඇතියෙන කාරණ අරගෙන ඒවත් එක්ක ධර්මානුකූලව තමන්ගේ හිත සකස් කර ගණ්ඩ හැ හැම වෙලේම ලොක උත්සාහ ගණ්ඩෝ. මිළඟට ධර්මය සඳහන් වෙලා තියෙන්නේ සිහිනයක් බඳුවි කියලා පංචකාමයෝ සිහිනයක් බඳුවි කියලා මොකද ඒ කත් අපිහොඳු ිනි කරන්න ඇත්තටම හිතල බලන්න සමහර වෙලාවට සමහාර දෙවල් අපි හහිනෙන්ද කිනවා. සැබැහන් වෙච්ච දෙවලු තියනවා. සිහිනෙන් වෙච්ච දෙයක් තින හැබැහින් ච්ච දෙයක් තියනවා. දැන් අවසාන ප්‍රතිපාලය විදිර දැන්ට තියන දෙකම ගැන මතයක් වෙතරයි හරි. හනවා දෙකම එක වගේ නැද්ද. අතීතයේ තිබල මට නැතිවෙලා ගයක් ගැන දැන්තියෙන මතකයක් වෙතරයි. මං ගිහින්ආපු ගමනක් ගැන මටතියෙන්නේ ැම් මතකයක් විතරයි. සැබෑවටම සිහිනයකින් මම සිහින ලෝකයේ අතර මංගලලා යම් කිසි මං බලාපොරොත්වෙන තැනකට ගිහිල්ල ආවා. ඒ ගැත් මට දැන්තියෙන මතකයක් විතරයි. අන්තුමට බල්පම ජීවිතය අතීතය කියලා කැඩ මතකයක් වෙතරයි. ඒක යක් වගේ කියලා කියන්නේ එකයි ඒක ඇති වෙලා නැතිවෙලාගේ පෙනීලා ඉවර වෙච්ච හිීනයක් වගේ සහල්ලට පොඩි කාලවත් මේ වගේ අත්දැකීම් වලට මුහුණ පාලලා නෑ කියලා කියන්නට බෑ දැන්ටු මතක්කරොත් සමහර දෙවල් ඇතරමායක හීනින් දැක් එකක්ද සමට හැබැහන් වෙච්චදේ හීනෙන් දැක්කද මතක නැතිවෙන්ට පුඩුව මෙක මට හැබැෑවට වෙච්ච දෙයක් කියලා හිතෙන් පුඩා ඉතිං මේ කාම ලෝකය කියලා කියැන ඔන්නේ වගේ හීනයක් වගේ දෙයක් ඉතිං ඒක ගැන අපිට අී සිදුවී මාලාවක්තියෙනවා ජීවිතේ අපි කැමති දේවල්තිය නවා අක්මැත් දේවල්තිය නවා හැම එකක්ම හීන වගේ මේ බව දැනෙන් ඕෝන එතකොට අන්තිමොටි තුරවෙන්න හීනයක් විතරයි හැම දෙයක්ම මොකද හැම දෙයක්ම පවතින්නනෑ මන් කලින් අප ඒ දවස කතා කරා කාරණ වගේයක් කාරණා හතරක් කතා කර මේ ලෝකේ කිසිවක් වෙනස් වෙන්නේ නැතුව එක්සව භාවයක පවතින කොක්ස්භාවයක පාතින්නතුය වෙනස්සෙලාෑනවා දරුවෙක් පුංචි කාල ගත්තොත්ේ හෙම එයාගේ තිබ්බර ලෙගතු ගතිය ස්වභාවය ඒ තියන හුරතතාල් ගතිය මේදව ලොකෝ වෙනසේලා යදන් කරා ුස් මහත්වෙලා ලොක වෙලා එතට පුචි කාලය තිබර කෙලොල් තිය තිබ දරවාා කියලක යන්නේ සමහර දෙමපය ඒ කාලකොට ආක් බැඳීමමත් තිබ කාලයක්ට පුළ හැබැයි කාලෙ කැදැ හිීනයක් තරයි අයක ගණඩ බෑ ආයක ගණඩ් බෑ එහම නිර්මාණක්කා අ එනෑ යි එක විදිහකට ලෝකය පවතින්නේ පවතින එක් වභාවයක තියෙන්නේෙ නෑ ඒයි මේ උපමාවල්ටලට එන්ඩ කලින් අපි කාරණා හතර කතා කරේ මට පිළිසරණක් නෑ ගිනි අංගුරුවලකින් පිළිසරනක් නෑ. එවගේම මේ ලෝකයේ ප පස්සෙන් කාම ලෝකය අරමුණු කරගෙන මගේ පස්සයෙන් පන්න කරෙන මිනිස්සුන්ගෙන් මට තියෙ කඩු අමෝරා ගත්තා එනවාවගේ කොයිල් අහර මට හානියක් කරනම සක්කා මට ඇති පිළිසරණක් නෑ. ඉතින් මේ දේවල් ගැන නැ නවත විමසා බැලි යුතු තියෙනවා. එහ විමසා බලමින් අපි අපේ ජීවිතය ගැන මේ ආකාරයට හැගී මුපදවාගන්න උ හිනයක් වගේ කියන එක හරිම වටින ඉතාමත්ම අත්‍යවශ්‍ය සිතුවිල්ලක් තමයි මේ හීනයක් වගේ කියලා කියන එක අපිට එකක්වත් අහක්දාන් පුළුවන් දෙවල් නෙවෙයි මේට සෞන්සන්ධනය කරමින් මේ තුලින් උපදින හැඟීම මන්ගේ ජීවිතයත් එ පෞද්ගලිකව මේ තියන තමන්ගේ ජීවිතයේ ප්‍රායෝගිකත් මේක තිය ඇත තත්ඇත්ත එක් නවත නැවත නැත නැවත අර උපමා ගල පන්ඩ තමන්ගේ සහ අනුන්ගේ වසයෙන් ගලපනොකොට ඒබමක් කොච්චර ගැලපෙනවාද හැම නිිමේශයකටම ගැලපෙන උපමාවන් බුදුරජාණ වන්සේ දේශනා කරලා තියෙන බව අපි හොඳින් තේරම් ගණ්ඩෝන සදහ කල තිෙන අනුන්ගෙන් ඉල්ලාගත්ත දෙයක් වගේ කියලා.ම මුළු ජීවිතේම අනුගෙන් ඉල්ලාගත්ත දෙයක් වගේ ඇයි එහෙම කියන්නේ මේ හැඟීම ප්‍රකට කරග්ඩෝන අපි කොහොමද මේ හැඟීම ප්‍රකට කරගන්නේ කොහමද මේ හැඟිම ප්‍රබල කරගන්නේ බලන්ඩ මං නිකං මෙන්න මෙහෙම ඇහුවොත් නිකමට ඇහුවොත් මෙන්න මේ කාරණාව මෙන්න මේ විදිහට මේක ඇත්ත නෙවේද කියලා බලන්ඩ ලැබිලා යන යම් දෙයක් තියෙනවා නං අපේ ජීවිතයට තමන්ගේ කියලා ලැබිලා තියන යම් දෙයක් තියෙනවා නං ඒ ලැබිලා තියෙන හැමදේම ඒ ලැබිලා තියන හැමදේම ගත්තොත් එහෙම ඒ හැම දෙයක්ම ආපහු දෙට වෙනවද නැද්ද. ඒ ලැබිලා තියෙන සෑම දෙයක්ම ආපහු දෙන්ට වෙනවා. එහම් මට යමක් ලැබිලා තියන්නේ ආපහු දෙට බලාගෙන දිකටම තියාගන්න පුලන් කිසිසයක් න ඒේක හම්බලා සමහරලා ලාබ හම්වෙලා සමහරලට කීති හම්බෙලා සමහරවෙලාවට දරු තමන් බලාපොත්තුවෙච්ච ගොඩාක්දේවල් හම්බෙලා තියෙනවා මේ ජීවිතය අපි බොහොම සැනසිල්ලෙන් බලාපොච් බොෝදේවල් ලැබි තියෙන මේ ජීවිතය අපි බොහෝම සැනසිල්ලෙෙන් ඉන්නවා සමහර දේවල් හින්දා හැබැයි මේ හැම දෙයක් ගැන මහිතවත්යම කොයි වෙලා වෙ හරි මේ හැම දේම මට නැතියෙනවා එහෙමන මර්ගෙන් ස්තීරවසයෙන් නැතියෙන අපිට අදහසක් කියන කාගහරි කාග හරි අපි කාගෙන් හරි දෙයක් ඉල්ලගෙන. ඇති කාගෙන් හරියක් නයට ඉල්ලගෙන තියෙන කිය හිතන්න්නඩ අන්නහෙම කාගෙන් හරියක් ඉල්ලගෙන තියෙනවනම් මට හැමලීම හැඟීමක් තියෙනවා මේ කපව දෙෙන්ඩවන කියලා. ඉල්ලගෙන තිෙන දැම් මට මේ උපමා වෙදී මංහර කිව කාරණාව මට ඔප්පු කර පෙන්න්නට පුළුවන්කම තියෙනවා මොකදමං කිව කාරණාව දැන්ඊයේ දවසේ අපි මේ කාරණාහතර ගැන කතරද ීට ප්‍රතිවරුද්ධ අහස් එන්නේ නැති ෙන් ඕන කිය මංකි ප්‍රතියුරද්ද අදහස් එන්නත්තිවෙන්න් න කියලා. එතකොට මේ මොකක්තම ප්‍රතිවරුද්ද අදහස් කෙලක් න්න තින්ට ඕන ක කියල නොද. අනුන්ගේ ඉලගතයක් මට තියනවා. අනුන්ගෙන් ඉල්ලගත්ත දෙයක් මට තියෙනවා නං ඒ ඉල්ලගත්ත දේ ගැන නැවත දෙන්ඩ ඕනේ නෑ කියන හැඟීම එන්නෙ නෑ. හරි අන්න බලන්ඩේ සිහතියාගන්නවා කියන්නේ කයි මේක දඩ ඕනෙ නෑ එකක ඉල්ලගත්ත දෙයන්න දන්ඩ ඕන හැම්ම වෙලේම තියෙනවාද මේ බලන්ඩ මේ කියන දේ හැම වෙලේම හැවෙන වෙන වැඩක් කරනකොට කනකොට බොනකොට නානොකොට අඳ නොකොට මේ හැම්ම වෙලාවකම තියෙනවද මට හැඟීම මේ දෙන් ඩෝන මේක ද්ඩෝන මේ දෙද ඩවන කියලා නෑ හෙම නෑ එම තින්ට අවශ්‍යතාවකුත් නඇක ප්‍රයෝගිකත් නෑ ඉන්න හැම් වෙලේම මං ඉල් ගත දේදෙන් ඩන මංඉල්ල ගතදදෙන්ඩෝන ඉන්න හැම්ම වෙලේම මංිල් ගත දො ල්ගතදේද ොන ල්ලගතද න කියෙන හැිීම පි නෑ හැයි මතක තියාාගණ්ඩෝනේ එක අදහසක් නම් එන්නම නෑ මොක් දෙන්නති අදහස මේක දෙෙන්ඩ ඕන නෑ මේ මේක දෙඩ වෙන්න නෑ කියන අදහස එන්නෙම නෑ මොකද එකයි ඇත්ත. අන්න ඒ වගේ මේ ලෝකය තමන්ට ලැබිලා තියෙන සියලුදේ. ගැන තනි හැගීමට අපිට එන්ඩ පුුවන්කම තියෙන්ඩෝනෑ මොකක්ද මේ හැම දෙයක්ම නැවත දෙන්න්ඩෝනෑ. හරි මේ සෑම දෙයක්ම නැවත මට දෙෙන්ඩවෙනවා අන්නේ දෙෙන්ඩ වෙන ස්වභාවේ තියෙන දෙවර්තමා මේ කාමලෝක කිය යෙන්නේ කියලා අන්න එහෙම හැගීමකින් අප ජීවිතය ජීවත් කරවන්ට බයිද. දෙෙන්ඩවෙෙන් නෑ නැතිවෙන්නේ නෑ දෙඩවෙන්නේ නෑ කියන්න හැගීම කවදක්වත් උපදින්නේ නෑ. එමොකද අනුන්ගේ ඉල්ලගත දෙයක් වගේ කියන්න එක උපමාව සහ උපමේයන් ගලපගන්ට පුළන්කපතියන්න ුදුරජාණන්ස දේශ කර තියෙන්නේ. ඒ වගේ තත්ත්කට අපිට පත්කර ගණ්ඩයි බුදුරජාණන් වහන්සේ මේ දේවල් දෙසනා කරති ගන්නෙතින්ගේ ඒගේ තත්ත්කරගෙන අපේ මානසිකත්තය මේ උදාහරණවලට අදාව පංචකාමගුණයන් කෙරෙහි ප පංචුපාදානස්කන්දය කිර මේ උදාරණවලට අදාළව යමක් තේරුම් අරගෙන ඒ මේ ලක්සන මේ උදාහරණය තියන ලක්ෂණවලට අනුරූපව මේ ජීවිතය ජීවත් කරනකට හැමවලම අපි මේ තත්ව, හොඳින් ඉතාම හොඳින් තේරුම් ගණ්ඩෝන මේක තියෙන සැබෑ ත්ේ තින් ඕක තමයි අපි බලාපොරොත්තු වෙනස්වභභාවය බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන උපමාවලින් උපඋපමඇත් එක සංසන්ධනය කරලා අපේ අදාළ හැඟීම අපේ තුළින් නිර්මාණය ක ගණ්ඩවන ඒ හැඟීමම නිර්මාණය කරගත්තොත් තමයි අපිට පුළුවන්කමතියෙන්නේ ඒ බලාපොත්තු වෙච්ච විවේක බලාපොත්තුවෙච්ච නෙක්ම සංකල්පනාව ඇති කරගන්ඩ කම තියන්නේ මේ හැ කියන හැඟීම අපි උපදවා ගත්තොත් තින් ඒකට හැම පැත්තකින්ම වීරයෝ දණඩුවන හැම පැත්තකින්ම කරුණුකාරණ අපේ ජීවිතයට ඒකරාසී කරග්ඩෝනෑ එම නැත්තං අපිට පුලුවන්කමක් නෑ මේ කියන කඩයිමට යඩ පුළුවන්කමක් ඇතිවෙන්න නෑ හදයි ඒ එක්කම ඉළඟට දේශනා කලතින් උපමා අපිට ඇන්ඩු පුුවන් ගෙඩි ඇති ගහක් වගේ කියලා ෙඩියඇති හාහ ගඩිවලින් පිරිච්ච ගහක් වුණහම ඒට හරියට කරදර තියවා. ඒක කියන්නේ ඒවාගේ බර ඒවට තියෙන්නවා ඒවාගේම පල නෙලාගණ්ඩ එන අය ඒ නෙලාගන්න විතරක් නෙවෙයි පොළුවලින් ප්‍රහාරදලා එක අතු කඩලදාලා එහම කරදර කාරරිදත්තය නැතියෙනවා. කොයිතරන්නං පිඩ නැද තමන් ජීවිතය අපි ලෞකික සම්පත් යඒ කරාසි කරගණ්ඩ කරගණඩ කරගඩ එන්නෙම කරදර කාරිතත්වයන් එන්නම හිරිහර කාරිතත්වයන් හානි කරලා ඒදේවල් ලබා ගණඩ හුඟක් දෙනෙ ුත්සා කරන තමන්ටත් හානි කරලා ඒදෙවල් ලබාග්ඩ හුඟගක්කාය උත්සාහ කරන තිේගේ හැම වෙලේව මේ හැඟීම්වලට අදාළව මේ උපමාවලට අදාළව අදාළ හැඟීම පංචිපාදානස්කන්දය කරී ඇතිරගන්නඩුවවනමකද මේ සංසන්ධනය කරන්ඩ සංසන්ධනය කර පුහාව තමට ඕ දටම වැටහෙන්ට පට ගන්න මේ කියන කතාව ඇත්තයි කියලා සංසන්ධනාත්මකව ට හොට වැටට පටන් ගන්නවා මේ කියන කතාව ඇත්තයි කියලා. ඉති මේ දේවල් අපි අපේ ජීවිතයට හොඳට එකතු කරගන්නඩුවන එකතු කරගෙන මෙන්න මේ කාම භවයන් පිළබඳ කාම භවයන් වලු මේ ලක්ෂණ ඇතමයි තිෙන්නේ කාම භවයන් පිළිබඳව නෙක්කම්ම සංකල්පනඇද ු මේ නික්මෙන්්ඩොට එක අයින්වෙන්ඩොන කාම භවයහි නික්කමන චිත්තුපාද රි ඒකෙලක කියන්නේ කාම භාවයන් කෙරෙහි නික්මීමේසිත් උපද්ද වඩෝනෑ අන්නේ නික්මීමේසිුත් උපද්ද වන්ඩ මේ වගේ මෙනිහි කිරරිම් කරන්න් ඕන තුොටිය ඒ දවස අපි රණා හතරක් කතා කරා පලනක මේ ලෝකේ එක එක ආකාරය එක් සවභාවයක නැවතීමක් නෑ කියලා කිසිම දේක කිම මහොතකවක්වත් ඒ නෑ එක් භාවක නැතම් ට ගැටලුවෙනවා මොකද ම එක් භාවයක තියෙනව කියෙන හැඟියවමට එනවනං තමයි ගැටලුවවෙන්නේ ලාපොත්වක් ෙන්ටබ ඒවගේම ඒදව සැපි කතා කරා සත්්‍යය එක්ගේ සැනසීමකට පිළිසරණකට මේ ලෝකය සත්වයට පිළිසරණක් පිණිස පවතින්නේ නෑ කියලා ඒ හැඟීම තියෙන්ඩුවනේ එවගේම තමයි අයිති දෙයක් නෑ සියලුදේ දාලා යන්ඩ වඩ දාලා යන්ඩ වෙනවක් කියෙන හැඟීම ඒත් එක්ක වනෝ ලෝක පත්තිට්ටිතෝ කියලා කියන තන්හාාවට දාස වෙලා තියෙන අඩුපාඩු සහිතෝම ජීවත්වෙන්ඩ වෙලා යෙනවා තමන්ගේ සිතේ තියෙන ප්‍රශ්නයක් ඒක කියලා ේරුම් ගන්ඩෝන කියල රණ හතර කතා කර තකොට අද අපි පලවෙනිියෙන්ම මස් නැති වලි යට කැබැල්ලක් කියලා මොකද ඒක තුවාල වෙලා ඒ සුනකයාගේ කටෙන්මයි ඒ ලේරස එන්න ඒවගේතමයි මේ ලෝකෙ තියෙන පංචකාම සම්පත්යම ඒ වගේ කියලා ඒක තමට දැනන් ඩන හැම්බලියීමම දැන් දිරීම කදා ගණ්ඩෝන ඉරඟට ලිහිනිියකුට අහුවෙච් මස්වැදැල්ලක් අහුවවෙච ලිනියාා වගේ කියලා ඒවගේම තනතුලක් වැිය ගිනිා ගුරුවලවල් වගේ සිහිනයක් වගේ කිවගේ අනුන්ගෙන් ඉල්ලා ගත්දයක් වගේ එවගේම ගෙඩි තියෙන ගහක් වගේ බොහෝ පල එල් තින ගහක් වගේ කියලා මේ කාරනාටික තමයි අප සාගත්තවර ගත් ඇති මේ නැත ැත නැත නැ හිතන්ට හැමලේම අප කිවේ හැගී මුපදවා ගන්ඩි කියල මේ කරු දැනග ඉට කියෙලතර ෙවේ ඒ හැගී උපදවාගත්තොත් තමයි අපිට අවශ්‍ය විදිහයට එක පාභාවිතයට යන්නේ තියකින්ද මේවට අදා හැගී උපදවා ගණ්ඩෝන පදවාගෙන ජවිතයට ඒවා ඉතාම හොඳින් එකතු කරගන්නවා කියලා කිව්වේ ඒවා ඒ ඒට ප්‍රතිවරදධ හැඟීම් උදාහරණයක් විදිහයට අපි කිව්ව ආය මතක් කරණ්ඩ ඕනේ ඒක අනුන්ගෙන් ඉල්ලාගත්ත දෙයක් තියෙනවානං ඒක නොදී ඉන්ඩ වෙනවා කියලා ඒක ඒ දෙැ්ඩ ඕ නෑ කියන හැගීමම අපට උපදි ැහැ හැල අනුගගේ ඉල්ලගත්ත ඇ තියෙනවානන් අපට හැමලේම තියෙන්නේ ඒ එක දෙද්ඩ ඕන කියන හැඟීම. ඒ වගේ මේ ජීවිතය අනුගෙන් ඉල්ලගත්ත දෙයක් වගේ ජීවිතේ ලැබච්ච හමදේම අනුගෙන්ගිල ගත දෙයක් වගේ කියෙන හැගීම අපිට තියෙනවනං මේ ලෝකයේ අප අල්ලගණ්ඩ යන්නේ නෑ අල්ලගන්්ඩ අවශ්‍යතාවයක් ඇන්නේ නෑ තින්හිද. එහෙම අල්ලගන්්ඩ අවශ්‍යතාවයක් නැතිවෙන. කාම භවයන්හි කලකිරෙන නි්බිධාවට පත්වෙන මෙවැනි මැෙහි කිරීම් එකන්නේ කරගෙන තාම හොඳින් සිද්ධ කර්ඩ ඕන එතකට අපිටට අවශ්‍ය කරන තැනට යන්ඩ පුළුවන්කමතිය නැති ඒ වගේ උසස් තැනකට තමන්ගේ මානසිකත්වය ඇති කරගඩ. ශක්තිය දෛරය වීර්ය අධිෂ්ඨානය වාසනාව ප්‍රඥාව හැමදිනාට ලැබේවා ප්‍රාත්ථනා කරනවා. නිවසේදන් ධර්ම ශ්‍රවණය කරපු මෙ පින්වත පිරිසට. ඒ ධර්මය ශ්‍රවනය කරන්නට අවශ්‍ය කරන දායකත්ය ලබා දුන්න පින්වන්ත අය නිසාවෙෙන්. තමන්ගේ සිතකායි වචනය සංවර කරග්ඩ අවස්ථාවක් ලැබෙනවා. සිතකායි වචනය සංවරරගඩ මේ ධර්මදේශනාව හේතු වෙලා. එහෙම සංවර කරගන්න වාරයක් 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 ගානෙ ර්මදේශනාව සඳහා දායකත්වය ලබූ හැම දෙෙනකුට උතුම් ධර්මාවබෝධය ලැබේවා කියලාපේ හැම දොව ප්‍රාර්ථනා කරමු. අද දවසේ ධර්මදේශනාවේ දායකත්වය ලබා දෙන්නේ ගාල් වැලිපත මොරිස්පාරෙහි පදිංචි ඒක ඒ ශයාමලී මහත්මිය යගේ මංගලිකා කොඩිතුවක් මහත්මය කියෙන ඒ දෙපර තමයි අදවසි ධර්මදේශනා දායකත්වය දලාවාා දෙ දේශකෑනන් වහන්සේ ඇතුළ මහා සංඟගරත්නයට ක් රෝග භාව ප්‍රාත්නා කරනවා කිය සඳහන් කරතිය ඒවාගේම සියලු ලෝවැසින්ට නිදුක් නයෝගි භාව ප්‍රාත්ථනා කරනවා ලැබිල තින මේ ව්‍යසන කාරිතත්ත්ව අතමිදෙන්ට ඒ ඇත්තන්ට මේ සියලු පුුණ ශක්තින් හේතුව ඒවා කියලා ප්‍රාත්ථනා කරන ඒවාගේම ලක්ව වැඇසි ලෝවැසි සියලු දිනාටම උතුම් ධර්මාබෝධය ලැබේවා කියන අරමණින් තම දැන නා දාගක්ත්ය දරන්නේ අපි නමුත් ප්‍රාථන කරම අධි්ඨාන කරමු. ඒ ශයාමලි මහත්ම ංගලා කොඩිතොක් තුවක්කු මහත්මයන මේ දෙපලට අදාලව මේ පො එන්න දුන සියලම ඥාත මිත්‍රාදීට මේ පින්න මුොදන්නේවා ඒ වගේම සුජවත්වාසික හැමදිනනාටම නිදුක් නිරෝගීචරජී ලබේවා. හැමෝට තුම් ධර්මාබෝධය පිණිසම මේ සියලු පුුණන්න ශක්තිෙන් හේතුඒවා කල හැම දෙනාම් ප්‍රාථනා හැම දෙනාටම තෙරුවන් සරණයි. ආකා සට්ටාචබුම් මට්ටා දේවානාගා මහිද්දිකා. Punyantang anu cirang rakang tu sa senang, cirang rakang tu senang, cirang rakang tu mang Divan Maga